සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ එකම භූමියක ලස්සන තැන් නිර්මාණය කර ගැනීම ඔබේ යුතුයකම මේක සල්ලි වලට ගන්නට බෑ ඔබේ අතේ තමයි තියෙන්නේ ඔබේ වත්තේ ඔබේ ගෙදර ඔබ මොන විදියටද ඒක ලකලැස්ති කර ගන්නට යන්නේ කියලා එන්ස ඔබට අවස්ථාවෙන් අවස්ථාවට යන්න පුළුවන් තැන් තියෙන්නට ඕනේ එන්ස ඔබට ඒක ඔබේ ජීවිතේ හදා ගන්නට ඕනේ එන්ස තමයි රත්රන්නම් මේ තාත්තේ පුතේ දුවේ මේ භූමිය තුල නිර්මාණය වෙලා තිබෙන මේ ලස්සන ජේස්වාමින් වහන්සේගේ ප්‍රතිමාව උන් වහන්සේ අද්දක විහිදුවලා තියාගෙන ඉන්නේ come to me මා වෙතට එන්න මම ඔබ එනතුරු බලාගෙන ඉන්නවයි කියලා කියන්න එනස රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ අද ගොඩක් වෙලාවට ඔබ එනතුරු බලාගෙන ඉන්නවයි කියන මානසිකත්වය හොඳ දෙයක් ඒක ඉටු කරනවා හැබැයි ඔබ නිකමට හිතන්න ඔබේ භාර්යාව ඔබ එනතුරු 10 වෙනකම් බලාගෙන හිටියා 11 වෙනකම් බලාගෙන හිටියා රෑ 12 වෙනකම් බලාගෙන හිටියා පාන්දර 1 වෙනකම් බලාගෙන ඉන්නකොට අන්තිමට ඇවිල්ලා දොර ඇරලා එන්න මගේ ආදරවන්ත ස්වාමි පුරුෂයා කියලා නැත්තම් සු එන්න මගේ පැටියෝ හරි බබා හරි මොන හරි නමක් කියලා ආදරයෙන් පිළි අරගෙන වැළඳ ගනීද නැහැ ඊට පස්සේ ඉන්දලා අන්තිමට මොනවද කියන්නේ මං කොච්චර වෙලා බලාගෙන හිටියද ඔයාට දන්නේ නැද්ද මං ඔයා එනකම් බලාගෙන ඉන්නවයි කියලා ඒ නිසා මං ගැන ඔයාට පොඩ්ඩක්වත් හිතුනේ නැද්ද මං වගේ කෙනෙක් ඔයා වෙනුවෙන් ඉන්නවයි කියලා ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ එතන කියලා අන්තිමට අර මහත්තයාගේ ඇතුළට එනකොට දොර හයියෙන්ම වහලා දානවා සද්ද ඇහෙන්න ජීවිතේ බලාගෙන හිටියට වැඩක් නැහැ රිද්දවන්න නම් බලාගෙන ඉන්නේ බනින්න නම් බලාගෙන ඉන්නේ සණ්ඩු කරන්න නම් බලාගෙන ඉන්නේ කෑ ගහන්න නම් බලාගෙන ඉන්නේ මට නුරුස්සන ගතියක් ඇති වෙලා තියෙනවයි කියලා ප්‍රකාශ කරන්න නම් මම බලාගෙන ඉන්නේ ඒ බලාගෙන ඉඳීමෙන් වැඩක් නැහැ ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ ජේස්වාමීන් වහන්සේ නාස්තිකාර පුත්‍රයාගේ උපමාව කිව්වේ තාත්තා ඇවිල්ලා බලාගෙන හිටියා විතරක් නෙමෙයි එදා දවසේ තාත්තා ඇවිල්ලා තුරුළු කරගත්තා ඒ නිසා ඔබේ මගේ ජීවිතය තුළ ජේසුස් ස්වාමීන් වහන්සේව තුරුළු කරගන්න පුළුවන්කම මේ මොහොත වෙනකොට තියෙන්නට ඕනේ තුරුළු වෙලා කතා කරන්න තුරුළු වෙලා ඉන්න අපේ අම්මගේ පපුව මේ මොහොතේදී දරුවන්ට අයිමි වෙලා අපේ තාත්තලගේ පපුව මේ මොහොතේදී දරුවන්ට අහිමි වෙලා එනිසා ගෙදරට ආපුවාම මෙහෙම තුරුළු වෙලා ඉන්න විදියක් නැහැ මොකද ඒගොල්ලෝ හරි බිසි ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ එනිසා මේ තාත්ති පුතේ දුවේ ජීවිතේ ඇතුලේ තුරුළු වෙලා ඉන්නකොට තමයි ජේසුට පපුව තියාගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ උන්වහන්සේ අපිට ආදරෙයි කියලා උන්වහන්සේගේ ආදරේ පුදුමාකාරයි උන්වහන්සේගේ බලය පුදුමාකාරයි මට අඳන්න පුළුවන් මේ වෙලාවේ මගේ දුක කියන්න පුළුවන් මගේ වේදනාව කියන්න පුළුවන් ජේසු දිහා බලලා මට කියන්න පුළුවන් ජේසුනේ මට හරිම අමාරුයි කියලා එනිසා මේ අමාරුව තමයි ජීවිතේ ඇතුලේ තියෙන එකම දේ මිනිස්සුන් තේරුම් ගන්න නැති එනිසා ජේසු ස්වාමීන් වහන්සේ තේරුම් ගනීවි ඒ අමාරුව තේරුම් ගන්නවා විතරක් නෙමේ ඒ අමාරුවට ස්වාමීන් වහන්සේ තුල සහනය තියෙනවා සුවේ තියෙනවා එනම් මම ප්‍රාර්ථනා කරනවා රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ ස්වාමීන් වහන්සේ තුල එවැනි සුවයක් ඔබේ ජීවිතයට ලැබිලා ඔබත් ලෝකයේ වෙතට මේ මොහොතේදී සුවේ දානය කරන්න යන්න උන් වහන්සේ අත දිග කරගෙන ඉන්නවා වගේ ඔබත් ඔබේ ජීවිතයේ ඇතුලේ අත දිග කරගෙන ස්වාමින් වහන්සේ වෙතට ඔබ ගමන් කරන්න එතකොට තමයි ඔබට තේරෙන්නේ ඒ වෙනස ඔබ අත මේ මොහොත වෙනකොට ස්වාමින් වහන්සේ වෙතට ගිහිල්ලා අත දිග කරන්නේ ජීවිත වෙනස් කරන්න ජීවිත ආලේප කරන්න ජීවිත ශක්තිමත් කරන්න ජීවිත වලට අරුතක් දෙන්න එන්සෝබේ ජීවිතයේ ඇතුලේ ඒ අරුත දෙන්න පුළුවන් කමක් තියේවි එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම එවැනි අරුතක් දෙන්න ඔබට දේව ශක්තිය දේව බලය ස්වාමින් වහන්සේ තුල ලැබේවයි කියලා චිත්ත පිහිටයි